අයිබෝවන් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අල්ලිකරණ අංශයේ විසින් 4 වෙනි වරට පවත්වනු ලබන විදේශ රැකියා පොළ සමග තමයි ඔබ දැන් සම්බන්ධ වී සිටින්නේ. කාර්යාංශයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් මෙම අවස්ථාවට සම්බන්ධ වී සිටින බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනවල ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන් සහ විදේශ රැකියා අපේක්ෂා කරන ඔබ සැම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද දින අප විසින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ හෝටල් සහ අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා සම්බන්ධයෙන්. විදේශ රටවලින් මෙරට බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ලැබී ඇති හෝටල් සහ අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා සම්බන්ධයෙන් ඔබව දැනුවත් කර ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට කාර්යාංශයේ දායකත්වය ලබා දීම තමයි මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වන්නේ. ඒ සඳහා මේ වන විට අප සමග බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන කිහිපයක් සම්බන්ධ වී සිටිනවා. ඔවුන් වෙත ලැබී ඇති රැකියා ඇබෑර්තු පිළිබඳව ඔබව දැනුවත් කිරීමට. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන වෙත යොමු වීමට පෙර විශේෂ දැනුවත් කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අප විදේශගත වීම සිදු කළ යුත්තේ ඉතාමත් නිවැරදි මාර්ගයකින්. ඔබ විදේශගත වීම සඳහා යම්කිසි විදේශ රැකියා නියෝජිත ආයතනයකට යොමු වීමට පෙර එම රැකියා නියෝජිත ආයතනයේ වළංගුභාවය එනම් වළංගු බලපත්‍රයක් සහිත ආයතනයක්ද යන්න සොයා බැලිය යුතු වෙනවා. එමෙන්ම එම විදේශ රැකියා නියෝජිත ආයතනය වෙත ලැබී ඇති ඇබෑර්තු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලැබී සිටියද යන්න පරීක්ෂා කර බැලිය යුතුයි. මේ කරුණ දෙකම ඔබට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කිරීමට කාර්යාංශයේ විසින් පහසුකම් සලසා දී තිබෙනවා. එබැවින් මේ දැනුවත්භාවය ලබා ගැනීම ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා. අපි බලමු මේ කාරණා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කර බලන්නේ කෙසේද කියලා. හොඳයි, අපි දැන් යොමු වෙමු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වෙත. හොඳයි, අපි බලමු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ මෙම කරුණු පරීක්ෂා කර බලන්නේ කොහොමද කියලා. දැන් මේ තිරයේ දිස්වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ ප්‍රධාන පිටුවයි. එනම් හෝම් පේජ් එකයි. මෙම ප්‍රධාන පිටුවේ මඳක් පහළට යන විට හොට් ජොබ්ස් ෆොරින් ජොබ් වේකන්සීස් යනුවෙන් සඳහන් වන මෙම අයිකනය ඔස්සේ ඔබට විදේශ රැකියා නියෝජිත ආයතන සතු විදේශ රැකියා ඇබෑර්තු පිළිබඳව තොරතුරු පරීක්ෂා කරන්න පුළුවන්. මෙහි සඳහන් වන්නේ බලපත්‍රයක් හිමි විදේශ රැකියා නියෝජිත ආයතන සතු ඇබෑර්තු පමණයි. එබැවින් අප ඉහතින් ඔබ දැනුවත් කළ පරිදි නියෝජිත ආයතනයේ වළංගු භාවයත් එම ආයතන සතු රැකියාවලට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලැබී ඇද්ද යන්නත් යන කරුණු දෙකම මෙහිදී සම්පූර්ණ වෙනවා. අපි මෙම අයිකනය ඔස්සේ ඉදිරියට ගොස් බලමු. එහිදී ඔබට මේ ආකාරයේ තිරයක් දිස්වනවා. එහි hot jobs, approved job vacancies, actual vacancy advertisement යනුවෙන් සඳහන් link තුනක් දිස්වනවා. එම hot jobs අයිකනය ඔස්සේ ඇතුළත් වෙ ඇත්තේ කෙටි කාලයක් එනම් සති කිහිපයක් හෝ මාස දෙකක් තුනක් පමණ කාලයක් ඇතුළත විදේශගත විය හැකි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ලැබී ඇති කාර්යාංශයේ විසින් අනුමත කරන ලද විදේශ රැකියා ඇබෑර්තු පිළිබඳව තොරතුරු. හොට් ජොබ්ස් යටතේ ඇති විදේශ රැකියා ඇබෑර්තුවල විශේෂත්වය වන්නේ එම රැකියා සඳහා ඉක්මනින් විදේශගත වීමට ඔබට හැකියාව තිබීමයි. අපි දැන් එම අයිකනය ඔස්සේ ඉදිරියට ගොස් බලමු. එහිදී මෙම තිරයේ දිස්වන ආකාරයට License Foreign Employment Agency, Country, Job Category යනුවෙන් තීරු තුනක් තිරේ බලා ගන්න පුළුවන්. මෙහිදී ඔබේ සුදුසුකම් වලට ගැළපෙන රැකියාවක් මෙම Job Category තීරුවේ තිබේද යන්න ඔබට පරීක්ෂා කර බැලීමට හැකියාව තිබෙනවා.
මේ තුන්වෙනි තීරුවේ තිබෙන රැකියාවල් වලට රැකියාවල් තිබෙන රටවල් තමයි මේ කන්ට්‍රි කියන තීරුවේ සඳහන් වන්නේ. එතකොට එම රැකියාවල් සතු විදේශ රැකියා නියෝජිත ආයතන තමයි මේ පළවෙනි තීරුවේ සඳහන් වන්නේ. මෙහිදී ඔබ දැනගත යුතු වැදගත්ම කරුණ නම් ඔබට සුදුසුකම් තිබෙනවා නම් ඉතාමත් ඉක්මනින් මෙම ඇබෑත්තු සඳහා ඔබට විදේශගත වීමට අවස්ථාව තිබෙනවා. හොඳයි, අපි ඊළඟට approved job vacancies යටතේ සඳහන් වන්නේ කුමන ආකාරයේ තොරතුරුද කියලා සොයා බලමු. එම අයිකනය ඔස්සේ ඉදිරියට යාමේදී මෙන්න මේ ආකාරයේ තිරයක් තමයි ඔබට මුලින්ම දිස්වන්නේ. එහිදී ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වන විදේශ රැකියාව මෙම කොටුව තුළ ටයිප් කළ යුතු වෙනවා. අපි ඩ්‍රයිවර් ලෙස ටයිප් කර බලමු. එහිදී මේ ආකාරයට ඩ්‍රයිවර් යන රැකියා කාණ්ඩයේ යටතේ විවිධ වර්ගයේ රැකියා විශාල සංඛ්‍යාවක් ඔබට දැක බලාගත හැකි. ඒ අනුව ඔබට සුදුසු රැකියා කාණ්ඩය තෝරාගෙන අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. උදාහරණයක් විදිහට හෙවි ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් තෝරාගමු. එහිදී ඔබට පෙන්වනවා මෙතන සෞදි අරාබිය කියලා පෙන්වීම කළා තියෙනවා. ඒ කියන්නේ මේ හෙවි ට්‍රක් ඩ්‍රයිවර් කියන රැකියා කාණ්ඩයේ යටතේ තිබෙන වේකන්සීස්, එහෙම නැත්නම් ඇබෑර්තු ශ්‍රී ලංකාවට යොමු වී තියෙන සෞදි අරාබිය රාජ්‍යයෙන්. ඉදිරියට ගොස් බලමු. දැන් පළවෙනි තීරුවෙන් පෙන්නුම් කරන්නේ හෙවි ට්‍රක් ඩ්‍රයිවර් සෞදි අරාබියෙන් ලැබී තිබෙන ඇබෑර්තු ලැබුණු විදේශ රැකියා නියෝජිත ආයතන. මෙම දෙවැනි තීරුවෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අනුමත කර ඇති ඇබෑර්තු ප්‍රමාණය. තුන්වෙනි තීරුවෙන් පෙන්නන්නේ දැනට ඒජන්සි ආයතන සතුව තිබෙන ඇබෑර්තු ප්‍රමාණය. ඊළඟ තීරුවෙන් ඔබට පෙන්නුම් කරන්නේ මෙම රැකියාවට අදාළ වැටුප. මෙම අනිත් තීරුවලින් පෙන්නුම් කරන්නේ අනිකුත් පහසුකම්. මෙම තීරුවෙන් පෙන්නුම් කරන්නේ ඔබ විදේශ රැකියා නියෝජිත ආයතනයට ගෙවිය යුතු මුදල. required qualifications. මෙම තීරුවෙන් පෙන්නුම් කරන්නේ ඔබ සපුරා ලිය යුතු සුදුසුකම්. මෙන්න මේ තීරුවේ තිබෙනවා ඔබ මෙම රැකියාව සඳහා සපුරා ලිය යුතු සුදුසුකම්. මෙතන ඔබට දිනයක් පෙන්නුම් කරනවා 2023 අප්‍රේල් 19 ලෙස. එනම් මෙම රැකියා ඇබෑර්තු ප්‍රමාණය මේ දිනය දක්වා වලංගුව පවතිනවා. ඔබට 2023 අප්‍රේල් 19 දක්වා මෙම ඇබෑර්තු වලට ඉල්ලුම් කිරීමට හැකියාව තිබෙනවා. approved vacancy advertisement icon එක ඔස්සේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනවලට ලැබී ඇති විදේශ රැකියා ඇබෑර්තු පිළිබඳව එම රැකියා නියෝජිත ආයතන විසින් මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සඳහා කාර්යාංශය වෙතින් අනුමැතිය ලබාගෙන ඇති වෙළඳ දැන්වීම් ඇතුළත් කර තිබෙනවා. අප දැන් එම අයිකනය ඔස්සේ ඉදිරියට ගොස් බලමු. එවිට මෙන්න මේ ආකාරයේ තිරයක් තමයි ඔබට දිස්වන්නේ. එතනදීත් ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වන රැකියා කාණ්ඩය ඇතුළත් කළ යුතු වෙනවා. ඩ්‍රයිවර් ලෙස සඳහන් කර බලමු. මෙහිදී කලින් වතාවේ වාගේම මේ විදිහට රැකියා කාණ්ඩ කිහිපයක් හෝ විශාල ප්‍රමාණයක් හෝ ඔබට දැක ගැනීමට හැකි. අපි එක් රැකියා කාණ්ඩයක් තෝරාගෙන බලමු. ඩ්‍රයිවර් ට්‍රක් ලෙස. එහිදී කලින් ආකාරයටම මෙම ට්‍රක් ඩ්‍රයිවර් කියන රැකියාව ලැබී ඇති රටවල් මෙහිදී සඳහන් වෙනවා. එතකොට මේ ට්‍රක් ඩ්‍රයිවර් කියන රැකියාව රුමේනියා රටින් තමයි ලැබිලා තියෙන්නේ. එම රැකියාව ලැබී තිබෙන විදේශ රැකියා නියෝජිත ආයතනයේ මෙතන සඳහන් වෙනවා මිරකල් මෑන් පවර් ඒජන්සි කියලා. ඔබට අවශ්‍ය නම් මෙන්න මෙතනින් සඳහන් වෙන ලින්ක් එකෙන් view advertisement කියන ලින්ක් එකෙන් මේ මිරකල් මෑන් පවර් ඒජන්සි ආයතනයෙන් ප්‍රචාරය කර ඇති දැන්වීම දැක බලා ගැනීමට පුළුවන්.
මෙම දැන්වීම් වල ඇතැම් දැන්වීම් වල තිබෙනවා CV collection only no fees will be charged යනුවෙන් සඳහන් කරලා. එනම් ඉල්ලුම්පත් කැඳවීම සඳහා පමණයි ගාස්තු අය නොකරේ යනුවෙන් සඳහන් කර ඇතනම්. එම රැකියා සඳහා විදේශගත වීමට හෝ යම් ගාස්තුවක් ගෙවීමට පෙර එම රැකියා ඇබෑටුව කාර්යාංශය විසින් අනුමත කර ඇත්තේ යන්න පරීක්ෂා කිරීමට ඔබ අනිවාර්යෙන් මතක තබාගත යුතුයි. ඒ සඳහා මං කලින් පැහැදිලි කළ ආකාරයට Approved Job Vacancies අයිකනය ඔස්සේ තොරතුරු පරීක්ෂා කළ යුතු වෙනවා. ඔබට මීටත් අමතරව තවත් වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් කාර්යාංශයේ 24 පැය තොරතුරු මැදිරියේ අංකය වන 19.89 ඔස්සේ අමතා තොරතුරු ලබා ගැනීමේ පහසුකම කාර්යාංශයේ විසින් ඔබට සලසා දී තිබෙනවා. හොඳයි, මේ අවස්ථාවේදී අප සමග සම්බන්ධ වී සිටිනවා ARA Overseas Company බලපත්‍රලාභී නියුචිත ආයතනයේ අධ්‍යක්ෂකතුමා ගාලිකද සිල්වා මහතා. හොඳයි, ඔබට අවස්ථාව ලැබෙනවා මේ අවස්ථාවේදී අපගේ සේවා දායකින් දැනුවත් කරන්න හෝටල් සහ අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා සම්බන්ධයෙන් ඔබ ආයතනයට ලැබී ඇති. එබොන් අපි ARA Overseas ආයතනයේ කතා කරන්නේ මූලිකව අපි ඉඳන්ට කරන්නේ රුමිනේ කියන රාජ්‍යයේ රැකියා තමයි අපිට ගොඩක් තියෙන්නේ. වැඩිපුරම තියෙන අපිට හෝටල් ශ්‍රේෂ්ඨ තමයි වේකන්සි ගත්තම තියෙන්නේ කුක් හෙල්පර්, එතර කිචන් ස්ටුවර්ඩ්, වේටර්, හවුස් කීපින් කැටගරිස් තියෙනවා. ඊට අමතරව පේස්ට්‍රි ඇන් බේකරි ගත්තම පේස්ට්‍රි බේකරි ඐම්ස් හදන කට්ටියට පීට්සා මේකර්ස් කියන කැටගරිස් වලින් අපි ගොඩක් වේකන්සිස් තියෙනවා. සාමාන්‍යයෙන් සැලරි එක ගත්තම හැම එකම ඩොලර් 550න් තමයි පටන් ගන්න. ඒක 650 750 වෙනකන් යනවා. ලංකා මුදලින් ගත්තම සාමාන්‍යයෙන් 1.80කින් තමයි පඩිය පටන් ගන්න. 1,200,000 වෙනකම් මූලික පඩිය වැඩි වෙනවා. ඊට අමතරව යන හැම පුත්කලයකටම නවාතැන් පාස්කම් කෑම බීම නොමිලේ හම්බ වෙනවා. අපේ ආයතනයේ තියෙන කොළඹ කොටුව හිල්ටන් හෝටලේ ආසන්නයම තමයි අපේ ආයතනයේ පිහිටා තියෙන්නේ. කොහොමද සර්? එතකොට ඔබතුමාට ඔබතුමාගේ නියෝජිත ආයතනයට රුමේනියා රැකියා සම්බන්ධ ලැබී තිබෙන්නේ අවස්ථාවේ මේ මොහොතේ හොටල් ශ්‍රේෂ්ඨයෙන් අපි ගාව තියෙන රුමේනියා රාජ්‍යයෙන් පමණයි. හොඳයි, ඔබට කියන්න පුළුවන්ද බඳවා ගැනීම මේ ගාස්තු සම්බන්ධයෙන්? ඔව්, අපි රෙජිස්ට්‍රේෂන් ෆීස් මුකුත් ගන්නෙ නැහැ. අංකයක එන පුත්කලයකින් අපිට අවශ්‍ය වෙන්නේ CV එකක් සහ වැඩ කරන ඒ කියන්නේ apply කරන job එකට අදාළ වීඩියෝ පටයක් තමයි අවශ්‍ය වෙන්නේ. හොඳයි, මේ අවස්ථාවේදී අප සමග සම්බන්ධ වී සිටිනවා බේස් වන් කන්සල්ටන්සි විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රලාභී වි චන්ද්‍රසේකර් මහතා. ආයිබෝන් චන්ද්‍රසේකර් මහතා මහත්මයා, ඔබතුමාට මේ අවස්ථාවේ අපි අපේ සේවාදායකින් දැනුවත් කිරීමට අවස්ථාව ලබා දෙනවා හෝටල් සහ අවන්හල් ක්ෂේත්‍රයෙන් සම්බන්ධයෙන් විදේශ රටවලින් ඔබතුමාලට ඇවිල්ලා තියෙන රැකියා පිළිබඳව. මගේ ආයතන බේස් වන් කන්සල්ටන්සි ප්‍රයිවට් ලිමිටඩ්, අපි 2018 ඉඳන් විදේශ රැකියා මේ ට්‍රේඩ් එකේ ඉන්නවා. ලයිසන්ස් නම්බර් එක 31178යි. අපේ ලොකේෂන් එක ඇවිල්ලා වැල්ලවත්ත කොළඹෝ 6 කොළඹෝ 6 142 දෙකෙන් 4 ගාලුපාර කොළඹෝ 6. සෝ අපේ මම ලයිසන්සි, මගේ නම චන්ද්‍රසේකර් විරමුතු. අපිට තියෙන ජොබ් වේකන්සිස් කියන බැලුවොත් හොටෙල් ට්‍රේඩ් එකේ රොමේනියා වලට අපි දැනට කරගෙන යන දීලයක් තියෙනවා KFC and Tecobel. KFC Tecobel ඒ ආයතන දෙකම රන් වෙන්නේ එකම එම්ප්ලොයිගේ කන්ට්‍රෝල් එකේ. එනිසා ඒ ආයතන දෙකටම ඒගොල්ලෝ ඉන්වයිට් කරනවා කිචන් හෙල්පර්ස්ලා. සෝ කිචන් හෙල්පර්ස් සැලරි පටන් ගන්නේ $440, $440 නම් 550 වෙනකන් ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් අනුවින් සැලරි එක ඩිසයිඩ් වෙනවා. කිචන් හෙල්පර්ස්ලා කියන්නේ එක්ස්පීරියන්ස් කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව ඇප්ලයි කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් හොටෙල් එක නැත්නම් රෙස්ටුරන්ට් එක හරි කිචන් හෙල්පර් කරපු එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ.
අමතරව ඒගොල්ලන්ගේ ලෑංග්වේජ් ස්කිල් එක වටිනවා. ලෑංග්වේජ් එක පොඩ්ඩක් ඉංග්ලිෂ් වලින් ප්‍රසන්ට් කරන්න පුළුවන් විදිහට ඉංග්ලිෂ් පොඩ්ඩක් හරි තේරෙනවා නම් ඒක ලොකු බෙනිෆිට් එකක්. උඩදුරට අපි ට්‍රයල් වීඩියෝ එකක් ඒ කැන්ඩිඩේට්ස්ලාගෙන් ට්‍රයිල් වීඩියෝ එක. ට්‍රයිල් වීඩියෝ කියන්නේ තමන්ගේ එක්ස්පීරියන්ස් එක, තමන්ගේ පර්සනල් ඉන්ෆර්මේෂන් කියන ඒගොල්ලො ඉන්ට්‍රඩක්ෂනයක් දෙන්න ඕනේ. විනාඩි 3ක් නැත්නම් 4ක් තිබ්බත් ඇති. ඒක වීඩියෝ එක ගන්නේ කැන්ඩිඩේට්ගේ ඉංග්ලිෂ් නොලෙජ් එක ගන්න. ඊට අමතරව ඒගොල්ලන්ගේ ස්කිල්ස් පැත්තෙන් බැලුවොත් මොනහරි වෙජිටබල්ලයක් කට් කරන්න විදියට වෙයිටර් නම් වෙයිටර් කොහොමද ට්‍රේ එහෙම මේව කරන්නේ සර්ව් කරන්නේ ඒ විදිහට ඒගොල්ලෝ පොඩි ප්‍රසන්ටේෂන් වීඩියෝ එකක් ට්‍රයල් වීඩියෝ එකක් අපිට සබ්මිට් කරොත් එම විතවුට් ඉන්ටර්වියු අපිට යන්න පුළුවන් සෙලෙක්ෂන් එකට. සෝ KFC කියන්නේ ගොඩක්ම රෙපියුටඩ් ආයතනවල්. ඒ නිසා මේ සාමාන්‍යයෙන් වෙන ප්‍රශ්න කියන ලොකෝට ඔරි වෙන්න අවශ්‍ය නැහැ. අපි රෙකෝඩ්ස් තියෙනවා බ්‍යුරෝ එකකින්. අපිට එච්චර කම්ප්ලයින්ස් නැහැ, ජීරෝ කම්ප්ලයින්ස්. එනිසා අපි කැන්ඩිඩේට්ස්ලාගේ සම්පූර්ණ කෑම බීම නවත්තින පාසුකම් ඒ ඔක්කොම නොමිනින් හම්බෙන්නේ. ඊට අමතරව ඒගොල්ලන්ගේ සැලරික මන්ත්‍රි සැලරි අනිත් ෆැසිලිටීස් ඒ ඔක්කොම ප්‍රශ්න නැතුව නෙමෙයි, ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අපි විසඳනවා. අපි ඉන්වෝල් වෙලා අපි කොමරි කැන්ඩිඩේට්ස්ලාව ටේක් කෙයා කරනවා. අපේ කන්ට්‍රැක්ට් එකෙන් අවුරුදු දෙකක් කන්ට්‍රැක්ට් එක යන්නේ. අපේ කන්ට්‍රැක්ට් එකේ ඉන්න කාලෙට අපි අවපු එම්ප්ලෝය ගාව ඉන්නකොට අපි අපේ සර්විස් එක අපේ වාක්‍යෙම බාර ගන්නවා. අපේ සර්විස් එක සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ට දෙනවා. අමතරව අපිට කියනවා අපි ගාව අපි මීට කලිනුත් රෙක්‍රූට් කරා කිචන් හෙල්පර්ස්ලා ඩොලර් 550කට. ඒක අල්බිනා කියන රෙස්ටෝරන්ට් එකට. ඒක දැන්ට ඉවරයි. හැබැයි නෙක්ස්ට් බැච් එක මේ බැච් එක යුරෝනාම ළඟදිම පටන් ගන්නවා අපි. දැනට යන්නේ KFC එක. KFC එකේ තියෙන පොඩි ප්‍රශ්න තමයි මේ සැලරි එක 440 වලින් තමයි බේසික් එක පටන් ගන්න ඩොලර්ස් වලින්. සෝ ඊට අමතරව chef chef department and cook vacancies තියෙනවා අපිට. ඒවා reputed hotels chains වලට chef vacancy එකක් තියෙනවා. රොමේනියා Marriott hotel එකට. Marriott hotel එක ඇවිල්ලා Hilton chain එක හොඳම hotels. අමතරව අපි ගාව තියෙනවා හවුස් කීපර්ස්ලා වේකන්සි කීපයක් තියෙනවා. ඒකට හවුස් කීපර්ස් ලේඩිස්ලා තමයි ඕනේ අපිට, හවුස් කීපින් ලේඩිස්. ඒකට ගන්න පුළුවන්. අදාළ ස්කිල්ස් බලනවා. වීඩියෝ ට්‍රයිලයක් ඕනේ. තමන්ගේ ස්කිල්ස් සර්ටිෆිකේට්ස් වලින් ප්‍රූෆ් කරන්න පුළුවන් නම්, ලැංග්වේජ් එක පුළුවන් නම් අපි ලයිව් ඉන්ටර්වියු එකක් දාලා කන්ෆර්ම් කරන්න අවස්ථාවලුත් තියෙනවා. චෙෆ් නම් ගොඩක් දුරට ඒගොල්ලන්ගේ ට්‍රයිල් වීඩියෝස් ඇති. අනිවාර්යෙන් ඒගොල්ලො ට්‍රයිල් වීඩියෝ එකක් කරලා ඇති ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට. ඒ වීඩියෝ එක අපිත් එක්ක ෂෙයා කරු. අපිට ඔෆර් එකක් කරන් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිත් මේ අවස්ථාවේදී මේ අවස්ථාවේදී විතරක් නෙමෙයි, කලින් නම් අපේ පොලිසි එකක් තියෙනවා. කැන්ඩිඩේට් කෙනෙක් සෙලෙක්ට් වෙනකම් කිසිම හාය කිරීමක් කරන්නේ. ආෆ්ටර් ද සෙලෙක්ෂන් security purpose එකට අපි advance payment එකක් කරන්න කියනවා. මොකද payment එකක් නැතුවම අපි සම්පූර්ණ වැඩ ටික ඉවර කරලා අවසන් මොහොතින් candidates ලා කියලා තිනවා තමන්ට interest නැහැ කියලා. so ඒ වගේ තත්ත්වයකටපත් වෙන්නට වඩා අපි after selection advance payment එකක් අපි ගන්නවා. cost එක කොහොමද bureau එකකින් approach විදියට තමයි යන්නේ. දැන් ticket air ticket price එක පොඩ්ඩක් උඩට ගිහිල්ලා තියෙන නිසා ඒක කැන්ඩිඩේට්ස් ලා බලලා ඩිසයිඩ් කරන්න ඕනේ. එයා ටිකට් ප්‍රයිස් එක අපි වෙනම චාර්ජ් කරන්නේ. සෝ ඒගොල්ලෝ කොමත් රොමේනියා වේකන්සි වලට ඩිපාචර් එකට සතියකට කලින් තමයි අපි මෝදන් 90% පේමන්ට් එක අපි මෝදන් 80% පේමන්ට් එක අපි ගන්න ඒ වෙලාවට තමයි. ඒ නිසා පොඩි අඩ්වාන්ස් එකක් අපි කන්ට්‍රැක්ට් එක කන්ෆර්ම් කරාට පස්සේ පේ කරලා ඒගොල්ලෝ ඉන්න පුළුවන්. කලින් නම් අපිට මාස 3ක් වගේ කාලයක් ගියා වර්ක් පර්මිට් එක ඉස්සලාම අපි කැන්ඩිඩේට්ස්ලාගේ මේ තියෙන ડોකියුමන්ට්ස් ඉම්පෝටන්ට් ડોකියුමන්ට්ස් කිව්වොත් පොලිස් රිපෝට්, පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක. ඒක ගමේ පොලිසින් ගන්න එකක් නෙමෙයි, හෙඩ් ක්වාටර්ස් එකකින් ගන්න එක. හෙඩ් ක්වාටර්ස් එකකින් ගන්න එක දැන් මේ දවස්වලත් පොඩ්ඩක් පරක්කු වෙනවා. ඒ නිසා ඒක ඉම්පෝටන්ට්. ඒ හෙඩ් ක්වාටර්ස් පොලිස් රිපෝට් එක තියෙන්න ඕනේ. ඒ රිපෝට් එකයි කැන්ඩිඩේට්ස්ලාගේ සම්පූර්ණම ෆයිල් එක අපිට හම්බුනොත් එම කොමත්
මාස දෙකක් වෙතල වැඩේ කරගන්න පුළුවන්. දැන් අලුතින් රොමේනියාවනුත් සමාර කන්ඩිෂන්ස් එකළු රිලෙක්ස් කරලා තියෙනවා. පලාතෙන් පලාතෙන් ඒගොලු දැන් අපි කියමු වෙස්ටන් ප්‍රොවින්ස් නම් වෙස්ටන් ප්‍රොවින්ස් එක විතරයි සබ්මිට් කරන්න පුළුවන් වර්ක් පර්මිට් වලට. ඒ කන්ඩිෂන්ස් දැනට අයින් වෙලා තියෙන්නේ රොමේනියාවෙන්. ඒගොලු වෙස්ටන් ප්‍රොවින්ස් ඕන ප්‍රොවින්ස් එකෙන් ඒගොලු සබ්මිට් කරන්න පුළුවන්. ඒ නිසා අර ලොකුවට නීඩ් එක තියෙන කැපිටල් වගේ බුකරස්ට් වගේ රෙක්‍රූට් කරන්න කම්පනිස් වලට අනිත් පළාතවලින් අප්ලයි කරලා වර්ක් පර්මිට් එක ඉක්මනට රිලීස් කරගන්න පුළුවන්. අපේ එක්ස්පීරියන්ස් එකෙන් දැනට මාසයක් ඇතුළත් වර්ක් පර්මිට් එක අම්බෙලා තියෙනවා. ගිය මාස දෙකින්ම අපිට නියලි 120 වගේ වර්ක් පර්මිට්ස් ඇවිල්ලා තියෙනවා. අපිට මෙතන තියෙන ගැටලුව මෙතන පොලිස් රිපෝට් එකයි ඒ ටික හරියට කැන්ඩිඩේට්ස්ලා පොඩ්ඩක් ඉක්මන් කරන්න ඕනේ, ඒගොල්ලෝ ඉන්වෝල් වෙලා තමයි මේ වැඩේ කරන්න පුළුවන්. පොලිස් රිපෝට් එක ඒ ටික හරියට ක්ලියර් කරලා දුන්නා නම් ඉක්මනට යවා ගන්න පුළුවන්. මීට අමතරව ඔබට අපේ සේවාදායකින්ට ප්‍රකාශ කරන්න මොන හරි වැදගත් තොරතුරු තියෙනවද? ඔව් මිස්, මීට අමතරව නම් අපි ආයතනයක් විදියට අපිත් මේ රටගෙන රටේ තියෙන තත්ත්වය අපිත් දන්නවා අපි ලංකාවේ ඉන්න නිසා. සෝ ගොඩක් දුරට සමහර අවස්ථාවලදී අපි චාර්ජස් වලින් ගොඩක්ම අමාරු ළමයින්ට අපි ටිකට් චාර්ජස් එහෙම එම්ප්ලෝයිගෙන් අරේන්ජ් කරලා ඒගොල්ලෝ ගිහිල්ලා ගෙවන්න විදියට ඒ වගේ ලොකෝට නෙමෙයි පොඩි පොඩි හෙල්ප් කරන්න පුළුවන්. ඒක කැන්ඩිඩේට්ස්ලාගේ ප්‍රොෆයිල් එක බලලා අපිට ට්‍රස්ට් එක තියෙනෝනේ මේ අදාළ පුත්කලෙක ගිහිල්ලා සෙටල් කරයි කියලා, ඒව බලලා අපි ඩිසයිඩ් කරන්න පුළුවන්. මේක හැමෝටම කියලා අපිට පබ්ලිෂ් කරන්න අමාරු. මේක 1-to-1 බේසිස්. අපි පුළුවන් හෙල්ප් එකක් අපේ වෙතින් අපි කරලා දෙනවා. வணக்கம். நான் பேஸ் ஒன் கன்சல்டன்சி கம்பெனிலிருந்து, பேஸ் ஒன் கன்சல்டன்சி பிரைவேட் லிமிடெட், எங்களோட ஃபாரின் எம்ப்ளாய்மெண்ட் ஏஜென்சி. நாங்கள் ரொமேனியா வேகன்சிக்கு கூடுதலாக நாங்கள் கேண்டிடேட்ஸ் அனுப்புகிறோம். எங்களோட ஏஜென்சி இருக்கிறது வந்து வெள்ளவத்த 142-2-4 காலி வீதி கொழும்பு 6 வெள்ளவத்துங்கிற ஏஜென்சி அட்ரஸில் தான் நாங்கள் இயங்கிட்டுருக்குறோம். எங்களோட லைசன்ஸ் நம்பர் 3178. கூடுதலாக எங்களுக்கு ரொமேனியா நாட்டுக்கான வேகன்சி மாத்திரம்தான் நாங்கள் இப்போதைக்கு நாங்கள் அனுப்பிட்டுருக்குறோம். ரொமேனியாவுக்கு நீங்கள் அப்ளை பண்ணுற ஐடியாவில் இருப்பீங்களா இருந்தால் முதல்ல நீங்கள் தீர்மானிச்சு கொள்ளணும். 2 மாதத்துலேருந்து 3 மாதம் வரைக்கும் உங்களுக்கான டைம், உங்களுடைய காலம் 2-3 மாதம் வரைக்கும் டைம் எடுக்கும். இப்போதைக்கு ஹோட்டல் வேகன்சி அல்லது ஹோட்டல் ஹாஸ்பிட்டாலிட்டி ட்ரேடில் பார்த்தீங்கன்னு சொன்னால் எங்கள்கிட்ட இருக்கிற வேகன்சிஸ் கிச்சன் ஹெல்பர் வேகன்சி இருக்குது. அது இல்லாமல் செஃப், டெமி செஃப், செஃப் டி பார்ட்டி அந்த மாதிரியான வேகன்சிஸும் இருக்குது. உங்களுடைய அனுபவத்தை பொறுத்து, உங்களுடைய தொழில் முன் அனுபவத்தை பொறுத்து உங்களுக்கான சேலரி தீர்மானிக்கப்படும். அதாவது உங்களுடைய வேதனம், சம்பளம் தீர்மானிக்கப்படும். சேலரி நாங்கள் கூடுதலாக டாலர்ஸில் நாங்கள் உங்களுக்கு போக முன்னாடியோ அல்லது தொழிலுக்கு நீங்கள் அப்ளை பண்ண முன்னாடியோ டாலர் ரேட்டில் எவ்வளோ சேலரி வரும் அப்படிங்கிறத நாங்கள் அனுமானித்து சொல்லுவோம். அதன்படி தான் நாங்கள் எக்ரிமெண்ட்டும் உங்களுக்கு கொடுப்போம். அந்த சேலரி நீங்கள் போன பிற்பாடு உங்களுடைய மாத சம்பளத்துக்கு இந்த கன்வெர்ஷன் ரேட்டுக்கு படி கிடைக்குதாங்கிறத நீங்கள் கன்ஃபார்ம் பண்ணிக்கொள்ளலாம். ஸோ இப்போதைக்கு நாங்கள் ரெக்ரூட்மெண்ட் பண்ணி கொண்டிருக்கிற வேகன்சின்னு சொன்னால் எங்களோட ரொமேனியாவில் எங்களோட பார்ட்னர் கம்பெனிக்கு கேஎஃப்சி, டெக்கோபல் இந்த 2 நிறுவனத்துக்கும் கிச்சன் ஹெல்பருங்கிற கேட்டகரியில் நாங்கள் எடுத்துகிட்ருக்குறோம். கிச்சன் ஹெல்பர் கூடுதலாக பெரிய அளவு சேலரி எதிர்பார்க்க முடியாது. இது யங்ஸ்டர்ஸ், கொஞ்சம் அனுபவம் குறைந்த அல்லது நல்ல மொழி அதாவது ஆங்கில புலமையுள்ள, ஓரளவுக்கு புலமையுள்ள, நீங்கள் இப்போ ஸ்ரீலங்காலையும் பார்க்கலாம் கேஎஃப்சி, டெக்கோபல் இதில் வேலை செய்கிற பிள்ளைகள் எப்படி எந்த அளவுக்கு இருப்பாங்கன்னு சொல்லி அந்த ஏஜ் குரூப்பில் உள்ள ஆக்கள் உங்களுடைய இங்கிலீஷ் நாலேஜ் ஓரளவுக்கு இருக்குமா இருந்தால் நீங்கள் அப்ளை பண்ணலாம். சேலரி சாதாரணமாக $440 $550 வரைக்கும் பேசிக் வரலாம். அது உங்களுடைய அனுபவத்தை பொறுத்து, உங்களுடைய திறமையை பொறுத்து
நானூற்றி நாற்பதா அல்லது அதை கூட கூடவான்னு சொல்லி தீர்மானிக்கப்படும். அதை விட குறைய கிடைக்கிறதுக்கான வாய்ப்பு இல்லை. குறைஞ்சபட்ச ஆக குறைஞ்ச சேலரி இதன்படி கிடைக்கும். உங்களுக்கு தங்குறதுக்கான வசதி, மற்றது சாப்பாட்டுக்கான அலவன்ஸ், இதுக்கெல்லாம் மேலதிகமாக கிடைக்கும். ஸோ நீங்கள் எடுக்கிற சம்பளங்கிற அந்த நாங்கள் சொல்கிற குறிப்பிட்ட அந்த சம்பளத்தொகை நீங்கள் சம்பூர்ணமாக கூடுதலாக அப்படியே நீங்கள் வீட்டுக்கு அனுப்பக்கூடிய மாதிரியான சேலரியாக இருக்கும். ஸோ இதை விட எங்கள்கிட்ட செஃப், மற்ற கேட்டகரியில் உள்ள வேகன்சிஸும் இருக்குது. அந்த வேகன்சிக்கு நீங்கள் அப்ளை பண்ணுவீங்களா இருந்தால் உங்களுடைய என்ன பொசிஷனுக்கு அப்ளை பண்ணுறீங்களோ அதை பொறுத்து சேலரி $600லேருந்து $850 வரைக்கும் சேலரி போகலாம். ஸோ உங்களுடைய அனுபவத்தை பொறுத்து உங்களுக்கு நல்ல சேலரியாக எடுத்தாருக்கு. என்ன சொன்னால் உங்களுக்கு குறைஞ்ச சேலரியோ கூடின சேலரியோ எந்த சேலரி எடுத்தாலும் எங்களுக்கு கிடைக்க போகிற லாபமோ அல்லது நஷ்டமோ ஒரே அளவில் தான் இருக்கும். அதனால் உங்களுடைய சேலரியை கூடுதலாக எடுத்து தரதுனால எங்களுக்கு சந்தோஷமே ஒழிய எந்த ஒரு கவலையும் இல்லை. ஸோ அதனால் நாங்கள் கூடுதலாக உங்களுக்கு பெரிய ஒரு சேலரியை எடுத்து தரதுக்கு தான் நாங்கள் ட்ரை பண்ணுவோம். கூடுதலாக ரொமேனியா அப்ளை பண்ணுற கேண்டிடேட்ஸாக இருந்தால் கொஞ்சம் பொறுமை அவசியம். 2-3 மாதம் டைம் எடுக்கும். நீங்கள் அப்ளை பண்ணுறப்ப உங்களுடைய போலீஸ் ரிப்போர்ட், ஹெட் குவார்ட்டர்ஸ் ரிப்போர்ட், மற்றது உங்களுடைய முழுமையான பயோடேட்டா, பாஸ்போர்ட் காப்பி, பாஸ்போர்ட் பழைய பாஸ்போர்ட் இருக்கக்கூடாது, புதிய பாஸ்போர்ட் இருக்கணும், ஓல்ட் கண்ட்ரி பாஸ்போர்ட். ரொமேனியா ஒரு ஐரோப்பிய நாடு. ஸோ அவங்களுக்கான வீசா அப்ளை பண்ணி உங்களுக்கான வீசாவை நாங்கள் பெற்றுத்தரக்கு எங்களுக்கு குறைஞ்சபட்சம் 2-3 மாதம் டைம் எடுக்கும். ஸோ இந்த டைம் பீரியடுக்கு உங்களுக்கு வெயிட் பண்ண முடியுமா இருந்தால் நீங்கள் ட்ரை பண்ணி பார்க்கலாம், ரொமேனியா போகிறதுக்கான முயற்சியில் இறங்கலாம். இன்னொரு விஷயத்தை நாங்கள் சொல்லி வைக்கணும், ரொமேனியாவுக்கு போயிட்டு வேறு நாடுகளுக்கு அல்லது போர்டர் க்ராஸ் பண்ணுறது இந்த மாதிரியான ஆக்டிவிட்டீஸ் கூடுதலாக தண்டனைக்குரிய குற்றமாக இருக்குது. அதால் நாங்கள் நீங்கள் போகிறதுக்கு முன்னாடியே நாங்கள் இங்கே லோயர் மூலமாக கட்டாயமாக ஒரு பாண்ட் அக்ரிமெண்ட் நாங்கள் சைன் பண்ணுவோம். இல்லீகல் போர்டர் க்ராசிங் இந்த மாதிரியான தேவைகளை நிறுத்துறதுக்காக எங்களால் ஆண்ட கட்டாயப்படுத்தப்பட்ட சில கண்டிஷன் அல்லது கட்டளைகளை நிறைவேற்ற வேண்டிய அவசியமும் இருக்குது. அதனால் சரியான நோக்கத்தோட தொழிலுக்காக போகிற நோக்கத்தோடு உள்ள கேண்டிடேட்ஸ் மட்டும் எங்களை தொடர்பு கொள்ளலாம். உங்களுக்கான சேவை தரமிக்கதாக வழங்கப்படும். ஒவ்வொருத்துமா இத்தாமத் பெதகாரண காரணா சேவாதாய கேந்திரத்தை பார்த்தல மேம் அவஸ்தாவட்ட ஒவ்வொருமா சகபாகியம் என அப்பகே பிரத்யாங்க மிஸ்தி பலகரணா பூமிஸ்தி ஒவ்வொரு சுபதாவச சுபதாசி හොඳයි මේ අවස්ථාවේදී අප සමග සම්බන්ධ වී සිටිනවා දෙවන් කන්සල්ටන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ බලපත්‍රලාභී එම්.එස්. සල්මන් අල් පස්රි මහතා අයිබුවන් සල්මන් මහතා නි ඔබට පුළුවන් මේ අවස්ථාවේ අප සමග සම්බන්ධ වී සිටින සේවා දායකයින්ට ඔබතුමාගේ නියෝජ්‍ය ආයතනයේ ලැබී ඇති හොටෙල් සහ අවන්හල් රැකියා ක්ෂේත්‍රයේ පිළිබඳ අබෑට පිළිබඳවත් ඒ සම්බන්ධයෙන් අනිකුත් විස්තරත් ඔබේ නියෝජිත ආයතනයේ විස්තර අපි සේවදායකින්ට විස්තර කරන්න ඔබට අවස්ථාවක්. බොහොම ස්තුතියි මේ අවස්ථාව අපිට ලබා දුන්නට. අපි මණ්ඩලසල්ගෙන ඇදී ලයිසන්ස් නම්බර් එක 2898. ඊට අමතරව අපි අපේ තවත් නව ඒජන්සිය තියෙනවා. ඉබ්‍රහීම් ගෲප් ඔෆ් කම්පැනිස් එක ලයිසන්ස් එක 833. දැනට ලංකාවේ අවුරුදු 40 පුරාවටම සියලුම සේවාදායකයන් සඳහා ඉතා ගුණාත්මක ඉහළ රැකියා සම්බන්ධතාවන් අපි ලබා දීලා තියෙනවා ලංකාවට. ඉතින් දැනට අපි කතා කරලා කිව්වොත් අපිට දැනට තියෙනවා හොටෙල් සහ අවන්හල් ශ්‍රේෂ්ඨයේ රැකියා වලින් පළමුවටම ලබා දීලා තියෙනවා අපිට මුලින්ම කටාර් රාජ්‍යයට. ඒ කටාර් රාජ්‍යයේ ලබා දෙන රෙස්ටුරන්ට් එකේ නම ගැස්ට්‍රොනොමිකා. ඒකේ අපි දැනට රිකෘට් කරන්නේ චෙෆ් ද පාටි, ඩෙම් චෙෆ් ද පාටි, කොමි 1, කොමි 3, ඊට අමතරව කිචන් ඇසිස්ට. ඒකේ සැලරි අපි සඳහන් කරොත් චෙෆ් ද පාටි කැටගරි කෙනෙක්ට කටාර් රියල් 4500 ලබා දෙනවා. ඊට අමතරව accommodation, food, transport, medical මේ හැමදේම අපි ෆ්‍රී ළමයි ලබා දෙන්නේ.
චෙෆ්දි ඩෙමි චෙෆ්දි පාටි ඒ වගේ කැටගරි කෙනෙක්ට අපි දැනට රුපියල් කටාරියල් 3500ක් ලබා දෙනවා. ඊට අතර කොමිමන් පේස්ට්‍රි ඇන් බේකරි සැලරිය එක 2750යි කටාරියල්. ඊටත් අමතරව කොමිත්‍රි සැලරිය එක රුපියල් කටාරියල් 2000යි. ඊට අමතරව කිචන් ඇසිස්ටන්ට් කෙනෙකුට අපිට කටාරියල් 1500ක් 1750ක් සේපනක් වෙන මුදලක් ලබා දෙන්න පුළුවන්. ගැස්ට්‍රොනොමික රෙස්ටුරන්ට් එකේ ඉන්න පේස්ට්‍රි ඇන් බේකරි පැත්තෙන් යන රෙස්ටුරන්ට් එකක්. එතකොට අපේ දෙවැනි එක ඒකත් ගැස්ට්‍රොනොමික කුවිට්. ඒකේ තියෙන ලොකේෂන් කිව්වොත් වේට කෙනෙක්. වේට කෙනෙක්ට අපිට කටාර් කුවිට් ඩිනර් 170ක් වගේ මුදලක් ලබා දෙයි. ඊළඟට ඇසිස්ටන් වේටර්, ලයින් කුක්, බැරිස්ටා, කිචන් ඇසිස්ටන්ට්, කොමි 1, කොමි 2, කොමි 3 demi chef di party chef di party senior demi chef di party ඉතින් ලක්ෂ 4මාර ලක්ෂ 4 3මාර 3 ඒ වගේ පොසිෂන් වලට අඩු වෙද්දී ඒ ඇයට අපි සැලරි එකක් ලබා දෙන්න දෙනවා. ඊට අමතරව වේලොන්ට ෆුඩ් ඇකමඩේෂන් ට්‍රාන්ස්පෝර්ට් මෙඩිකල් ඒ සෑම දෙම නොමිලේම ලබා දෙනවා. යන්න කියන ඒගොල්ලන්ට ඩිපාචර් වෙන්න මාසෙකමාරක් මාසයක් වගේ ඇතුළත අපි ඒගොල්ලොන්ව ඩිපාචර් කරනවා. ඒගොල්ලන්ට යන්න පුළුවන්. ඉතින් මේ ඒක කියපු දෙකටම ඇප්ලයි කරන්න මේ මාසේ 30 වෙනිදාට කලින් අපේ දෙවන් ඔෆිස් එකට එන්න ඕනේ. එනකොට එයාගේ CV එක අරගෙන එන්න ඕනේ. ඒ CV එකත් එක්ක අපේ පුංචි ඉන්ටර්විව් එකක් යනවා. එයා කොහොමද මීට කලින් වර්ක් කරලා තියෙනවද, හොටල් ශේෂ්ත්‍රයේ පැත්තේ එයාට එක්ස්පීරියන්ස් තියෙනවද, ඒ හැමදේම බලලා ඉවර වෙලා තමයි අපි ආ ෆයිනල් ඉන්ටර්විව් එකට දාන්නේ. ෆයිනල් ඉන්ටර්විව් එක ෆේස් කරලා හරියට මාසයක් සත් මාසයක් සතියක් වගේ යනකොට එයාට මේ රටින් පිටත් වෙලා යන්න පුළුවන්. අපි ගාව ගොඩක්ම තියෙන්නේ ෆ්‍රී රික්‍රූට්මන්ට් තමයි. ඒ කියන්නේ යාගේ බියුරෝ එකේ මෙඩිකල් එකේ විතරයිම කරගන්න ඕනේ. සල්ලි කිසි දෙයක් අපිට දෙන්න ඕනේ නැහැ. අපි ඊටත් අමතරව ඇකමඩේෂන්, ෆුඩ්, ට්‍රාන්ස්පෝර්ට්, මෙඩිකල් සියලුම දේ අපේ කැන්ඩිඩේට්ලට අපි ලබා දෙනවා. ඊළඟට අපිට තියෙනවා හොටෙල් පැත්තෙන් ඩුබායි රාජ්‍යයේ තියෙන දෙවෙනියටම ලොකුම එයාප්ලේන් කම්පැනි එක එතිහාඩ් එයාපෝර්ට් කේටින් සර්විස් එකේ චෙෆ්ලට, කොමිලට, වේටර්ස්ලට, ස්ටෝ හෙල්පර්ලට, කේටින් ඇසිස්ටන්ට්ලාට, ඊට අමතරව ක්වලිටි ඇසිස්ටන්ට්ලාට, රෙස්ටෝරන්ට් මැනේජර්ස්ලාට, ඩියුටි ඇඩ්මින්ලාට ඒ සියලුම දෙනාටම රැකියා භාරතු ලැබිලා තියෙනවා. රුපියල් 105 ඉඳලා 4මාර 4 ඒ විදිහට තමන්ගේ පොසිෂන් එක අනුව සැලරිස් ලැබෙන්න තියෙනවා. ඒ සීලොම දෙන්න අපි යවන්නේ ෆ්‍රී නිකන්. එතකොට එයාලට ගෙවන්න තියෙන්නේ එයාලගේ බියුරෝ එකයි මෙඩිකල් එකයි විතරයි. මේකේ අපේ දෙවන ඒජන්සි සහ ඉබ්‍රහීම් ගෲප් ඔෆ් කම්පැනිස් එකේ තියෙන වැදගත්ම දේ තමයි අපි රෙජිස්ට්‍රේෂන් ෆ්‍රී එකක් ගන්නේ නැහැ. එන කැන්ඩිඩේට්ලාට රෙජිස්ට්‍රේෂන් ෆී එකක් ගන්නෙ නෑ. ඒගොල්ලෝ නොමිලේම ඇවිල්ලා ලියාපදිංචි කරන්න පුළුවන්. මොන හෝ යම් හේතුවක් මත යාලා යන කැටගරියකදී යාලා ඉන්ටර්වියු එක ෆේල් වුණොත් අපේ CV එක ඉස්සරහට එන අපේ හැම හොටෙලියර්ස් අපේ අවන්හල් එන හැම එකටම අපි ඒක ඇප්ලයි කරලා බලනවා. එයා එකේ ෆයිනල් සිලෙක්ට් වුණොත් අපි යාලා අනිවාර්යෙන්ම එයාට ලංකාවෙන් පිටත් වෙන්න පහසුකම් සලසලා දෙනවා. ඊටත් අමතරව සෞදි අරාබියාවල තියෙනවා ජපනීස් චෙෆ්ලාට. ඒකේ සැලරි එක නෙගෝෂියේබල්. කතා කරලා විසඳ ගන්න. කතා කරලා ඒගොල්ලන්ටම කරගන්න පුළුවන්. ලක්ෂ 5කට වැඩි පඩියක් එකකින් ගන්න පුළුවන්. ඊටත් අමතරව අපේ කටාර් රාජ්‍යයේ දැනට කොරොන්තියා කියන නමින් හෝටල් එකක් තියෙනවා. 5 ස්ටාර් හෝටල් එකක්. එතකොට අවුරුදු දෙකකට වැඩි 5 ස්ටාර් හෝටල් එක වැඩ කරපු වේටර්, බාටෙන්ඩර්, ඩෝමන්, කොමි 1, කොමි චෙෆ්ලා, දෙමි චෙෆ් පාටි, චෙෆ් දුවටි, ඊට අමතරව පර්චේසින් සුපර්වයිසර් මේ කියන කැටගරිස් වලට දැන්ට ජොබ් ඇවිල්ලා තියෙනවා. මේක අපි ෆ්‍රී තමයි යවන්නේ. ලක්ෂ 4මාර ඉඳලා ලක්ෂ 2මාර වෙනකන් සැලරිස් AA අංශ වලට ලැබෙන සලස්සනවා. මේ හැම එකක්ම අපි අපේ තියෙන පෝස්ට් හැම එකක්ම අපි විශ්ලත් එක්ක ෂෙයා කරන්න, ඒවා විශ්ලත් ඉන්න සමාජිකයත් එක්ක ෂෙයා කරගෙන තියාගන්න. ඊටත් අමතරව ඩුබායි රාජ්‍යයේ තවත් 5 ස්ටාර් හෝටල් එකකට අපිට වේකන්සිස් ඇවිල්ලා තියෙනවා. ඒකත් අපි ෆ්‍රී යවන්නේ. ඊට අමතරව ඇකමඩේෂන්, ෆුඩ්, ට්‍රාන්ස්පෝර්ට්, මෙඩිකල් ඒ සියලුම දේම අපි ලබා දෙනවා. ඒකෙත් රිසෙප්ෂන් ඉඳලා රිසෙප්ෂන්, ෆ්‍රන්ට් ඩෙක්ස්, ඒජන්ට්, බෙල්මන්, ලොබි ඇම්බස්ඩර්, හෝස්ටර්ස්, FMB සුපර්වයිසර්, බාටෙන්ඩර්, වේටර්, වේටර්ස්, කිඩ්ස් ක්ලබ් ඇටෙන්ඩර්,
වෙල්නස් ඉන්ස්ට්‍රක්ටර් හවස්කීපින් ඇටෙන්ඩ චෙෆ් දිපාටි කොමි ඒ සියලුම දෙනාට හොටල් රැකියාව ලබා දෙන්න පුළුවන්. ඒකත් ලක්ෂ 4 හමාරේ ඉඳලා ලක්ෂ 2 හමාර වෙනකන් ඒ ඒ කැටගරිස් වලට අපි වෙන් කරලා තියෙනවා. මිස් අපේ දැනට තියෙන 75%ක් පමණ අපි ෆ්‍රී තමයි යවන්නේ. කුවේට් රාජ්‍යය ගත්තොත් රුපියල් ලක්ෂයක් වගේ මුදලක් තමයි ඒවල් මෙයාට සියලුම වියදම් රුපියල් ලක්ෂයක් 1,25,000ක් වගේ තමයි වියදම් වෙන්නේ. අනිත් සියලුම දේම ෆ්‍රී තමයි කරන්නේ. මීටත් අමතරව ඕස්ට්‍රේලියා අපිට තියෙනවා චෙෆ් කුක්ලට චෙෆ්ලට කොමිලට ඒකට එක්කෙනෙක්ගෙන් 4 මිලියන් වගේ යනවා. ඕස්ට්‍රේලියා එක ෆැමිලි වීසා එක ඒක ලබා දෙන්නත් අපිට හැකියාව තියෙනවා. දැන් ඔබතුමා කොහොම වැඩගත් විස්තර අපේ සේවදායකින්ට දැනුවත් කළා සේවදායකින්ව. බොහොම ස්තුතියි ඔබට සුබ දවසක්. සුබ දවසක්. හොඳයි මේ අවස්ථාවේදී අපිත් සමඟ සම්බන්ධ වෙ සිටිනවා. සමිත් ලංකා බලපත්‍රලාභී නියෝජිත ආයතනයේ කලමනාකාර අධ්‍යක්ෂ ටෙර්ෂාන් දිලංක මහතා. හොඳයි ඔබතුමාට මේ අවස්ථාවේදී පුළුවන් අපේ සේවාදායකින් දැනුවත් කරන්න ඔබතුමාගේ නියෝජිත ආයතනයට විදේශ රටවලින් ලැබී තියෙන හොටෙල් සහ අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා සම්බන්ධයෙන්. ඔව් අපිට අපේ බලපත්‍ර අංකය වෙන්නේ 763 ආයතනය නම සමිත් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්. එතකොට අපිට රුමේනියා රාජ්‍යයෙන් අබැර්තු ලැබිලා තියෙනවා රාශියක්. එතකොට හොටෙල්ස්, එතකොට රෙස්ටොරන්ට්ස්, එතකොට ෆාස්ට් ෆුඩ් චේන් වලින් අපි එකක් මම ලිස්ට් එක කියාගෙන යනවා. අපිට හොටෙල්ස් වලින් ගත්තාම ලොකු චේන්ස් වලින් ඒ බීස් අකෝ හොටෙල්ස් වලින් ඒවෙන් ලැබිලා තියෙනවා. එතකොට ඒ වගේ ඉල්ලට තියෙනවා චෙෆ්ලා, එතකොට කුක්ලා, එතකොට වේටර්ස්, වේටර්ස්, එතකොට රිසෙප්ෂනිස්ට්, බාටෙන්ඩර්ස්, එතකොට කිචන් හෙල්පර්ස්ලා ඒ වගේ හොටෙල්ස් වලට ලැබිලා තියෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම මේගොල්ලොන්ගේ ඒ එන කට්ටියගේ එක්ස්පීරියන්ස් තියෙන ඕනේ අවුරුදු 3කට එහා. මොකද ඒවා 5-star hotels නිසා. සහ ඊට අමතරව fast food chain වල ඉල්ලලා තියෙනවා kitchen helpers ලා වගේ යන කට්ටිය. සහ ඊට අමතරව managers ලා, hotel managers ලා, front office manager ඒ වගේ ඉල්ලලා තියෙනවා. ඊට අමතරව ඒ පැත්තේ සියලුම ආයතන වලට අවශ්‍ය සියලුම කැටගරිස් අපි ගාව තියෙනවා දැනට ඕපන් වෙලා. ඉතින් මේගොල්ලොන්ගේ වැටුප සම්බන්ධයෙන් කතා කරනවා නම් අපි dishwasher connect 500 550 ඒ වගේ යන්නේ. ඒක තමයි lowest ම salary එක ඩොලර්ස් වලින්, ඇමරිකානු ඩොලර්ස් වලින් මේ මම කියන්නේ. සහ chef ලා වගේ යනවා නම් 700+. එතකොට ඒක ඉදිරි 700+ ගත්තාම 700 800 900 ඒ වගේම හොඳ එක්ස්පීරියන්ස් තියෙන කට්ටියට, ඒ කියන්නේ අපි හිතමු අවුරුදු 10 15 එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලෝ 1500 වගේ දක්වා වුණත් යන්න කැමතියි. හොඳයි මීට අමතරව ඔබට තව විශේෂ දෙයක් අපේ සේවා දායකට කියන්න තියෙනවද? ඇත්තටම අපිට දැන් තියෙන අබැර්තුත් එක්ක ඒගොල්ලොන්ට ඉක්මනින් සම්බන්ධ වෙන්න පුළුවන් නම් අපිට ඉක්මනින්ම ඒගොල්ලොන්ට මේ රටින් පිටව යාම සඳහා සියලුම මාර්ග සලසා දෙන්න පුළුවන්. මොකද ඇත්තටම රටේ තියෙන තත්ත්වය උඩ අපිට ගොඩක් කට්ටියනවා මේ දැනට. ඒගොල්ලොන් ඇත්තටම සමහර විට දැන් අද අහලා දවස් 4-5කින් ඇවුවොත් එහෙම මේ අබැර්තුව අපි ගාව නොතිබෙන්නට පුළුවන්. ඒ වුණාට අපි කියන්නේ පුළුවන් ඉක්මනින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ඒගොල්ලෝ සියලුම දෙනාටම අපිට ඒ අවශ්‍ය අබැර්තු වලට ඒගොල්ලෝ යොමු කරන්න පුළුවන් ඉක්මනින්ම රටින් පිට වෙන්නට සහ ඒගොල්ලෝගේ සීනියර් සබෑ කරගන්නට පෙරටික් කරගන්න. ඔබට සම්බන්ධ වුණාට ඔබට හොඳයි. අපි දැන් යොමු වෙමු අවන්හල් සහ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමට අපේක්ෂාවෙන් සිටින බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයක් වන
Malaysia Foreign Employment Agency ආයතනයේ බලපත්‍ර ලාභිනී ආර් සංජීවනී පොඩිපිලි මහත්මිය වෙත. අයබෝන් සංජීවනී මහත්මිය, ඔබට පුළුවන් මේ අවස්ථාවේදී අපගේ සේවා දායකින් දැනුවත් කිරීමට. අපි ළඟ මේ වෙනකොට රුමේනියා රාජ්‍යයේ තියෙනවා හෝටල් ක්ෂේත්‍රයේ සියලුම රැකියාව බැල්තු දෙමීචෙෆ් ඉතාමතරව සුයිචෙෆ් ෆස්ට් කොමි සෙකන්ඩ් කොමි තර්ඩ් කොමි කියන කැටගරි තියෙනවා. ඊට අමතරව බේකර් තියෙනවා, ඩිෂ්වෂ, හෙල්පර්, වේටර් වේටිස්ට් කියන වේකන්සි අපි ගාව තියෙනකොට මේ යන කෙනෙක් ඉන්නවා නම් එයාලගේ වර්කින් වීඩියෝ එකක් අපිට 3 මිනිස් වීඩියෝ එකක් දෙන්න ඕනේ. වීඩියෝ එකයි පාස්පෝර්ට් එකේ කොපි එකයි CV එකයි එවන්න ඕනේ. ෆොරින් ඒජන්ට් සිලෙක්ට් කරන්නේ මේ යාළුවා වීඩියෝ එකෙන්. එතකොට මදවාගෙන මේ ගාස්තු ගැන ඔබට විස්තර කරන්න පුළුවන්ද? සේවාගෙන මේ ගාස්තු රුමේනියා නම් අපිට 450,000 තමයි අනුමත මුදල දීලා තියෙන්නේ. නමුත් එතනට ටිකට් එකට අපිට වෙනම ඇඩ් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ ගණන් වලට දැන් යවන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මේ දීලා තියෙන මුදලට. හොඳයි. එතකොට ඔබගේ මේ විදේශ රැකියා නියෝජිත ආයතනයේ විස්තර පොඩ්ඩක් අපිට අපේ සේවා දායකයන් දැනුවත් කරන්න විදේශ මේ දුරකථන අංකය ඊමේල් ඇඩ්‍රස් තියෙනවා නම් ඒවා පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ඔව්, මලේෂියා විදේශ රැකියා ආයතනයේ අංක 395/15 බණ්ඩාරනායක මාවත අනුරාධපුර 22:35 බලපත්‍ර අංකය, දුරකථන අංක 025 22 20766, ඊටමතරව මොබයිල් නම්බර එක 077 632 873 4. හොඳයි සංජීවනී මහත්මිය, ඔබට බොහොම ස්තුතියි අපගේ සේවා දායකින් දැනුවත් කිරීම කළාට. ඔබට සුබ දවසක්. අප සමග සම්බන්ධ වූ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන ඔබව දැනුවත් කිරීමේදී තිරේ දිස්වූ තොරතුරු ඔස්සේ ඔවුන් සමග සම්බන්ධ වී ඔබට ගැළපෙන ඔබට සුදුසු විදේශ රැකියාව තෝරා ගැනීමට දැන් ඔබට හැකියාව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමට කාර්යාංශයේ අලවිකරණ අංශය විසින් ගන්නා ලද උත්සාහය සාර්ථක වීයයි අපි බලාපොරොත්තු වෙනවා. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට අප සමග සම්බන්ධ වූ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනවල ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලය වෙත සහ අප සමග සම්බන්ධ වූ ඔබ සැම වෙත කාර්යාංශය වෙනුවෙන් මාගේ කෘතඥාගම ස්තුතිය පුද කර සිටිනවා. විදේශගත වන ඔබ අපට සුවිශේෂී, අපේ රටටත් සුවිශේෂී. එබැවින් නිවැරදි මාර්ගයෙන් විදේශගත වීම ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක් බව ඔබට නැවතත් සිහිපත් කිරීමට මා කැමතියි. මෙවැනි ඵලදායි වැඩසටහනක් සමගින් ඔබව නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නා මා මහේෂිකා දේවසුරේන්ද්‍ර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අලවිකරණ අංශය. ඔබ සැමට ඵලදායි හෙට දවසක්. අයිබෝවන්.